හොඳයි ප්‍රේහිතපුතුනේ 2023 ක්‍රිකට් ලෝක කුසලානේ උණුසුම්ව ක්‍රියාත්මක වෙද්දී දැන් ක්‍රිකට් ලෝක කුසලානේ අන්තිම කණ්ඩායම් හතරට එන්නේ කවුද මේ තමයි ගොඩක් දෙනෙක් අහන විමසන ගැටලුව ශ්‍රී ලංකාවට ඉඩක් තියෙයිද නව ශ්‍රීලන්තියට මොකද වෙන්නේ පාකිස්තානයට තවත් ඉඩක් තියෙනවද අපි පොඩ්ඩක් ඒ ගැන විශ්ලේෂණාත්මකව කතා කරමු දැන් ප්‍රසන්න ලකුණු සටහන ඉදිරියෙන් ඉන්නේ දකුණු අප්‍රිකාව ඔබ දන්නවා තරග 6කට සහභාගී වෙලා එක් පරාජයක් පමණයි ඔවුන් ප්‍රසන්න ලකුණු 10යි ඉන්දිය කණ්ඩායම තමයි අපරාජිත කණ්ඩායම තරග පහකදී ප්‍රසද්ද ලකුණු 10ක් ලබා තිබෙනවා තරග පහම ජයග්‍රහණය කරමින් මේ කතාබහ සටහන තබන්නේ ඉන්දිය සහ එංගලන්ත තරගයට පෙර ඉන් අනතුරු තුන්වන තැන රැඳෙන්නේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජිතපත් වුණා නමුත් ඔවුන් ප්‍රසද්ද ලකුණු සටහනේ තුන්වන තැන ඉන්නවා අකණ්ඩව තරග දෙකක් පිටපිට පරාජය විඳින්නට නවසීලන්තයට සිදු වුණා මුල් තරග හතර අපරාජිතව හිටියත් ඉන්දිය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ නව ශ්‍රීලන්තයේ පරාජයත් ඉඳගත්තා. දැන් සිවුවන තැන ඉන්න ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව ඉන්දියාව හමුවේ පළමු තරගයේ පරාජයට පත් වීමෙන් අනතුරුව ඉතා සීග්‍රෙන් දැන් මේ ප්‍රසද්ද ලකුණු සටහනේ තමුන්ගේ ස්ථානය තැන වෙන් කරගන්නට සමත් වෙලා තියෙනවා. ඔවුන්ටත් ප්‍රසද්ද ලකුණු 8යි නව ශ්‍රීලන්තයේ සමග සමතැන. හැබැයි දළ ලකුණු වේගයෙන් ඔවුන් පිටිපස්සෙන් ඉන්නේ. දැන් මේ කණ්ඩායම් හතර මෙතන හිටියහම ශ්‍රී ලංකාව පස්වෙනි තැන ඉන්නවා. සටනක් තරගයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් තරග පහකදී ප්‍රසද්ද ලකුණු 4ක් ශ්‍රී ලංකාව වාර්තා කරගෙන ඉන්නවා. ශ්‍රී ලංකාවට පිටිපස්සේ පාකිස්තානය, ඊට පිටිපස්සෙන් හත්වෙනි තැනට ඇෆ්ගනිස්තානය, ඉන් අනතුරුව නෙදර්ලන්තය, බංගලාදේශය සහ එංගලන්තය. එහෙමනම් දැන් කවුද අවසන් කණ්ඩායම් හතරට තේරෙන්නේ? දැන් අපි දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව මේ වන විට බොහෝ විට අවසන් කණ්ඩායම් හතර අතරේ තමුන්ගේ ස්ථාන සහතික කරගෙන තියෙන්නේ. මේ කණ්ඩායම් දෙක මෙතනට යයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඔය අතරේදී විශේෂයෙන්ම කවුද ඊළඟ ස්ථාන දෙකට තරඟ වදින්නේ? මේ තමයි අපි විමසිල්ලෙන් බැලිය යුතු කාරණාව. කාටද වැටීම ඉඩකඩක් තියෙන්නේ මෙතනට යන්න? දැන් ශ්‍රී ලංකාවට තවත් තරඟ හතරක් තිබෙනවා. හෙට දවසේදී ඇෆ්ගනිස්තානය සමගින් තරඟ වදිනවා ශ්‍රී ලංකාව. ඊට පස්සේ ඉන්දියාව, බංගලාදේශය සහ අවසානයේ නව ශ්‍රීලන්තය. නව ශ්‍රීලන්තයේ මොකද්ද තියෙන ඉඩකඩ මේ අතරේ රැඳෙන්නට? නව ශ්‍රීලන්තයේ තියෙන්නේ තව තීරණාත්මක තරඟ තුනක් විතරයි. මේ තරඟ තුනම නව ශ්‍රීලන්තයේ තරඟ වදින්නේ දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවත් එක්ක. එතන තියෙනවා පොඩි කුකුසක් නව ශ්‍රීලන්තයට මෙතනින් එහාට මේ තරඟ තුන දිනා ගන්නට බැරි වුණොත් අන්තිම කණ්ඩායම් හතර අතරින් ඉවතට විසි වෙයිද? මුල් තරඟ හතරම ජයග්‍රහණය කළත් නව ශ්‍රීලන්තයේ දැන් ඉන්නවා ප්‍රශ්නාර්ථයක. ඔස්ට්‍රේලියාවට මොකද තියෙන ඉඩකඩ? ඔස්ට්‍රේලියාවට මේ හතරේ වැඩි ඉඩක් තියෙනවා. හේතුව ඔවුන්ට තව ඉතුරු වෙලා තියෙන තරඟ තුනයි. ඉන් තරඟ දෙකක්ම ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය, අනිත් තරඟේ එංගලන්තය. ඔස්ට්‍රේලියාව මේ තරඟ වදින රිද්මය අනුව මේ තරඟ තුනම පහසුවෙන් ජයගනීවියයි අපේක්ෂාවක් තිබෙනවා. හැබැයි ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. හැබැයි ඔස්ට්‍රේලියාවට තියෙන ඉඩකඩ වැඩි මේ අවසන් කණ්ඩායම් හතර අතරට එන්නට. පාකිස්තානයට මොකද තියෙන ඉඩ? පාකිස්තානයට බංගලාදේශය, නව ශ්‍රීලන්තය සහ එංගලන්තය තියෙනවා. ඒ නිසා පාකිස්තානයෙන් එන තෙරපීමත් එතරම් පහසුවෙන් අපිට බැහැර කරන්නට බෑ. ඒතර ඇෆ්ගනිස්තානයට, නෙදර්ලන්තයට හැකියාවක් තියෙනවා දෙන්නට. බලමු ඇෆ්ගනිස්තානයට ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ඉන්නේ. නෙදර්ලන්තයට ඇෆ්ගනිස්තානය, එංගලන්තය සහ ඉන්දියාව ඉන්නවා. එනිසා ඒව එතරම් පහසු කාරණා නෙවෙයි. හැබැයි හොඳ අවස්ථාවක් තිබෙනවා ශ්‍රී ලංකාවට, ඒ වගේම ඔස්ට්‍රේලියාවට, නව ශ්‍රීලන්තය සහ පාකිස්තානය. මෙන්න මේ කියන කණ්ඩායම් හතර මම විශ්වාස කරනවා ඉදිරියේදී මේ හතරෙන් දෙකක් ඉන්දියාවයි දකුණු අප්‍රිකාවයි එක්ක අවසන් පූර්ව වටිටෙයි කියලා. ඉන්දියාව, දකුණු අප්‍රිකාව තමුන්ගේ ස්ථාන දෙක තහවුරු කරගත්තා කියන උපකල්පනය මත අපි කතා කළොත් ප්‍රශ්නේ තියන්නේ ඉතිරි ස්ථාන දෙකට කණ්ඩායම් හතරක් තරඟ වදිනවා. ඒ තමයි ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, නව ශ්‍රීලන්තය සහ ශ්‍රී ලංකාව. ඔස්ට්‍රේලියාවටත් එතන වැඩි ඉඩකඩක් තිබුණොත් තව එක ස්ලොට් එකයි, එක තැනයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ තැනට එතකොට ශ්‍රී ලංකාව තරඟ වදිනවා, පාකිස්තානය තරඟ වදිනවා, නව ශ්‍රීලන්තය තරඟ වදිනවා. නව ශ්‍රීලන්තයට අතිශය තීරණාත්මක වෙයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව සමගින් අවසන් තරගයේ තිබෙන්නේ නොවැම්බර් 9 වනදා බැංගලෝරේදී. ගොඩක් වෙලාවට මේ තරගය අර්ධවසන් පූර්ව වටයක්, නොකවුට් ස්ටේජ් වටයක් බවට පරිවර්තනය වෙයි මේ තරගේ. මේ තරගයේ ජයග්‍රහකයා බොහෝ විට අවසන් පූර්ව වටයට ප්‍රවේශය ලබයි. ඔය විදිහට ලෝක කුසලානේ ක්‍රියාත්මක වෙද්දී දැන් ක්‍රිකට් ලෝක කුසලානේ වැඩිම ලකුණු ලාභී අතර ඉදිරියෙන් ඉන්නේ ක්වින්ටන් ඩිකොක්. ඔහු තමයි තරඟාවලියේ ශතක තුනක් මේ දක්වා වාර්තා කරන්න සමත්තුණු එකම ක්‍රීඩකයා. ඔහුට ලකුණු 431යි. ඩේවිඩ් වෝර්නට ශතකය අහිමි වුණා ඊයේ දවසේදී. ඔහු ශතක දෙකක් සමග ලකුණු 413ක්, ඩිකොක් 431යි, වෝර්න 413යි. ඊට අමතරව
රචින් රවින්ද්‍ර ඉන්දිය සම්භවයක් තියෙන නවසීලන්ත ක්‍රීඩකයා ශතක දෙකක් සමග ලකුණු 406ක් වාර්තා කරමින් ඉන්නේ. වැඩිම 6-5 සංඛ්‍යාව දැනට මේ තරගාවලියේදී ඩේවිඩ් වෝනර් සතුයි 6-19ක්, රොහිත් ශර්මට 6-17ක්, මේ අතරේදී හෙන්රි ක්ලාසන් 6-10ක් වාර්තා කරගෙන තිබෙනවා. 19යි 17යි 16යි අද ඉංගලන්තේ සමග තරගයේදී සමහර විට ශර්මා මේ වාර්තාව අලුත් කරන්නට ඉඩකඩ තියෙනවා. කරුණු ලාබින් අතරේ පෙරමුණ ගන්නේ ඇඩම් සම්ප, ඔහු කරුණු 16ක්, මිචෙල් ස්ටැන්ඩ් කරුණු 14ක් වාර්තා කරගෙන ඉන්නේ, ජැන්සින් කරුණු 13ක් වාර්තා කරගෙන තරගාවලියේ වැඩිම කරුණු ලාබින් අතර පෙරමුණ ඉන්නවා. කොහොම නමුත් මෙවර තරගාවලිය අතිශය උණුසුම්. තවමත් අපි උපකල්පනය කරොත් ඉන්දියාවයි දකුණු අප්‍රිකාවයි තමන්ගේ ස්ථාන තහවුරු කරගෙන අවසන් පූර්ව වටේට ප්‍රවේශයේදී හොඳ ඉඩක් ඔස්ට්‍රේලියාවට තියෙන නවසීලන්තයේ පරාජයටපත් කිරීමත් එක්ක එන්ස ඔස්ට්‍රේලියාවත් මේ තැන තහවුරු කරගෙන තහවුරු කරගනී කියන විශ්වාසය තිබුණොත් තව එකම එක තැනයි ඉතුරු වෙන්නේ. ඒ තැනට ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ නවසීලන්තය අතරේ තියුණු තරගයක් තියෙනවා. අපි බලමු ඉදිරියට මේ තරගාවලියේ කොයි විදිහට ගලාගෙන යාවිද කියලා. ක්‍රිකට් කියන්නේ ආවිනිශ්චිත ක්‍රීඩාවක්. මේ ආවිනිශ්චිත ක්‍රීඩාව තුළම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය තියෙන්නේ. එහෙනම් ඉදිරියේදී අපි ඒ ගැන වැඩියෙන් කතා කරමු. බොබසුදී